Honorable Harshari Silva, you have 7 minutes. Thank you, Honorable Sir. Ape Kote Hitapu Nagaradhipathituma Parliament Mantrivare Hatiyata Avilla Etumage Kathawata Passe Mamath Kote Me Niyojanayaka Nisa Labima Satutata Karanaya. Sabhapathituma Mata Tiyana Welawa Anuwa Karunu Kihipayak Pamanai Ada Mam Balapuruthu Wenna Idiripath Karanna. අපේ අගනගරය මේ පාර්ලිමේන්තුවේ තියෙන අගනගරය මේක ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයිති වෙන ප්‍රදේශය. ගෙවල් 26000ක් විතර මේ අගනගරයේ තියෙනවා. නමුත් අපිට හිඟයක් තියෙනවා ගෙවල් 2500ක් විතර. නමුත් ඊටත් වඩා ප්‍රමාණයක් අබල දුබල වෙලා තකරම් වලින් වහපු ගෙවලුත් මේ නගරයේ තියෙනවා. එතකොට මේ සමීක්ෂණයක් කරලා හොයාගත්ත නිවාස මේ අඩුව පිරිමහන්න මොකද්ද අපි කල යුත්තේ කියන තීරණය අපිට ගන්න සිද්ධ වෙලා තියෙනවා. ප්‍රේමදාස ජනාධිපතිවරයා අගමැතිවරයා වෙලා ඉන්න කාලේ මේ ප්‍රදේශයේ නිවාස හැදුවා අඩුව ආදායම් පාවුල් වලට. නමුත් ඊට පස්සේ කිසිම වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. ඒත් එක තමයි 2019 අප්‍රේල් මාසේ 4 වෙනිදා මම සභාගත කරන්න කැමති හැන්සාඩ් ගත කරන්න චම්පික රණවක ගරු මෛතුමා සමග ඒ ඔහුගේ අමතිවරයා හැටියට එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මෛතුමා සමග එකතු වෙලා AIIB කියන ආයතනයෙන් ණයක් අරගෙන පළවෙනි අගනගරයේ අඩු ආදායම්ලාභී මහල් නිවාස යෝජනාව සම්මත වෙලා 2019 ඒක පටන් ගන්න කියලා මේ මුදල් ලබා ගත්තා. ඒක 2020 මුල්ගල් තියලා පටන් ගත්තා. ඒක දිගටම ඉස්සරහට කරගෙන ගිහිල්ලා ඉක්මනට ඉවර කරන්න ලැබේවයි අපි ප්‍රාර්ථනා කරනවා. ඒවක් ඒ ගෙවල් වලට වටිනාකම මිලියන 6ක් විතර වෙනවා. නමුත් මිලියන 1.2ක් විතරයි ඔවුන්ට ගෙවන්න වෙන්නේ. ඒ ගෙවල් වලට පුද්ගලයෝ මේ අරන් එනකොට ඒ හරියාකාරව සාධාරණ මේ ඉඩම් ලබා දෙන්න කියලාත් කියනවා. මේ ණය ගන්නවටත් වඩා තව ක්‍රමයකුත් තියෙනවා. මොකද මේ ප්‍රදේශයේ ඉඩම් වල මිල හරි අධිකයි. එතකොට නාගරික සංවර්ධන මණ්ඩලයේ මේ ඉඩම් නොයෙකුත් වාණිජමය කටයුතු වලට ලබා දෙනවා. නමුත් මේ මුදල් නැවත මේ අගනගරයේ ආයෝජනය වෙන්නේ නැහැ. ඉතින් මම මේ ඇමතුමාට කියන්න කැමති ඇමතුමනි දැන් මේ අපේ නගරයේ මේ ඉඩම් එතකොට ඕවා අනිත් ආයෝජන වලට දෙනකොට ඒ බිලියන් ගණන් ලැබෙනෙව්වයි මේ අගනගරයේ අඩු ආදායම් ලාභී පුද්ගලයන්ගේ ඒ නිවාස හදන්න යම් කිසි ප්‍රමාණයක් යොදන්න කියලා මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඒකට 25%ක් හරි කමන්නේ අපිට ඒක ලබා දෙන්න. ඊළඟට තමයි මේ ඒක ඒක Honorable Minister මතුම් පොඩි මේ ඔබතුමාට බාධා කරනව නෙවෙයි මේ අත් වශයෙන්ම කියනවා මේ අඩු ආදායම් නිවාස ලාභීන් ගැන මම හිතන්නේ තමුන්හස්ලාගේ ආණ්ඩුවට කතා කරන්න කිසිම අයිතියක් නැහැ. පුනර්ජනනීය ව්‍යාපෘති යටතේ 2015 2019 වල එක නිවසක් දැන් මම හෑන්ඩ්ෂාට් ගත කරන්න කියලා ඉල්ලුවේ. මේක මම බොරු කියන්නේ නැහැ. මෙතන ඇවිල්ලා මේ ඇත්ත කතා කරන්න. ඒ අරුණෝදය මාවතේ ඒ දැන් වැඩ කටයුතු පටන් අරන් මේ දවස්වල ෆයිලින් කරගෙන යනවා. නෑ කියන්න එපා. ඒක වෙනවා. ඔබතුමා ගියොත් ඒක පේනවා. හරි. ඉතින් ඒ නිසා හැබැයි ඒ අතරතුරේ අදි ලක්ෂරි නිවාස නම් හැදෙනවා. හැබැයි ඒවයි නීති ගොඩක් උල්ලංඝනය වෙනවා. මම කැමති මේ ප්ලෑනින් ඔඩිට් රිපෝට් එක ගරු ඇමතුමා නැවතත් සභාගත කරන්න. මම එකපාරකුත් සභාගත කරලා තියෙනවා. 2015-16 කාලේ ඉදි වෙමින් පැවතිච්ච මේ හයිරයිස් වල තත්ත්වය ඔඩිට් එක 39ක් හැදෙමින් තිබුණා. 33ක විතරයි ලැබුණේ විස්තර. ඒකෙන් 3යි සියලු කන්ඩිෂන් සපුරලා තියෙන්නේ. 10ක තියෙනවා මේජර් ඩීවියේෂන්. 15ක තියෙනවා ඩීවියේෂන්. 5ක තොරතුරු ලැබිලා නැහැ. 6ක් මේ තොරතුරු දීලත් නැහැ. ඉතින් ඇමතිතුමා ඔබතුමා කරුණාකරලා මේ පිළිබඳව හොයලා බලන්න. මොකද විශාල ප්‍රශ්න ගොඩක් මේ අගනගරයේ තියෙනවා. මාර්ග තදබදේ අර පටු පාරේ තට්ටු 10ක නිවාස සංකීර්ණයක් හදනවා නම් ඒ නිවාසයේ ඉදිරිපිට තියෙන පාර කෑල්ල විතර පළල් කරලා පෙන්නලා මෙන්න බොලේ තට්ටු 10ක 15ක සමහරවට 30 40 බිල්ඩින් ගන්නවා. හැබැයි අනිත් පාර හරිම පටු. හරි. එතකොට ඒව ප්‍රශ්න. ඉතින් ඒවා මං හිතන්නේ මේ පොලිසි ඩිසිෂන් එකක් ගන්න ඕනේ. මේවා මේ නීති කොහොමද මේවා කරන්නේ කියලා. ජලය ප්‍රෙෂර් එක නැති වෙනවා. කුණු එකතු කරන්න බෑ. ඔබතුමා දන්නවද මේ අගනගරේ මල
මේ ප්‍රවාහන අපද්‍රව්‍ය ප්‍රවාහන පද්ධතියක් නැහැ. We don't have a sewerage system in the capital of this country. හරි ඉතින් ඒක පටන් ගන්න බොහෝ උත්සාහ කරාට තාම ඒක කරගන්න බැරි වෙලා තියෙනවා. අපෙත් උත්සාහය ව්‍යර්ථ වුණා. ජයිකාගේ මුදල් වලින් අර කිරිබත් කුඹර කියන කඩුවෙල ප්‍රදේශයට තමයි මේක ගෙනියන්න තියෙන්නේ. ඉතින් කට්ටිය උද්ඝෝෂණ කරනවා. ඉතින් ඒ උද්ඝෝෂණ වලදී Sorry කිරිබත් කුඹර Honorable member you have been allocated another 3 minutes. Thank you very much. Well thank you අපේ මధుර මැතිතුමා. හීනටි කුඹර I am taking it easy, Mr. හරි එතකොට ඒ නිසා අපිට ඒ ඒක ඉවර කර ගන්න ඕන. හරි ඒකට මං හිතන්නේ ඩොලර් මිලියන 300ක විතර මේ 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 වැඩපිළිවෙල. ඉතින් මේ ප්‍රධාන සංවිධායකතුමා මේ අග නගරේ හැම ගෙදරටම වැසිකිලි වලන්නේ තියෙන්නේ. එහෙම එහෙම පුළුවන්ද? එහෙම කොහොමද දියුණු අග නගරයක් හැදීර අපි මේක මේ ලෝකෙවත් කියලා කියන්නේ? අපේ මිනිසුන් මේක ලොකු ප්‍රශ්නයක්. අනිත් එක තමයි මේ නගරාධිපතිතුමා හිටපු එතුමා හොඳට දන්නවා මේ ගලි සකර් නෑ නගර සභාවේ ගලි සකර් දෙකද තියෙන්නේ එකයි එතුමාගෙන එක ගලි සකර් එකයි තියෙන්නේ ගෙවල් 26000යි හයි රයිස් මං හිතන්නේ 40-50ක් විතර දිනවා එක ගලි සකර් එකයි තියෙන්නේ ඉතින් ඒ නිසා අපි ඒ ඔබගේ අවධානය ඇමතිතුමා මම මේකට යොමු කරනවා ඊළඟට මේ අනිත් එක තමයි මේ ඉඩම් පුරෝණ එක මේ ප්‍රදේශයේ දැන් මම දන්නවා එක අනේ එක එක Honorable member, yes. यार कालिंग का तो क्यों क्यों हुआ? පහුගිය අවුරුදු පහ තුළ තමයි කියලා මේ මෙගා පොලිස් එකට විශාලතම ආයෝජනය කළා තියෙන්නේ. බිලියන 100 ගණක් කරා කියලා. නෑ නෑ කිව්වේ නෑ. ගලිස කරේ ඒකල කරගන්න බෑ. මම කිසිම දයක් කිව්වේ නෑ එහෙම. It's not a point of order. මම එක එක ප්‍රොජෙක්ට් එකක් ගැන විතරයි. ඒක පාටලියම තුමා ඒවා කියයි. හරි. ඉතින් අනිත් එක තමයි විශාල මේ තට්ටු 30-40 බිල්ඩින් හදනවා. මේ වතුර බහින්න තියෙන තැන් ජොන්සන් ඇමතුමා එව්වා තියෙන්නේ वाटर रिटेंशन वर्ल्ड हरे वतुर जाले बाहिन नोने एवं पुरोहित कंपैक्ट करने बे नमूद गारो ऐमतुमा ओबतुमा होंदरे मदान नो मे प्रदेशे मे वाटेट है देना वा एवं इडम पुरोला एवं कंपैक्ट करना बहु हमारो यंग आपे एका प्रोजेक्ट एका कंपैक्ट कंपैक्ट कंडेंस कर पो मे वार्ता वाकल बागते इंजीनियरों महतुहरा සියයට 98ක් කම්පැක් කරලා 98ක් කම්පැක් කරාම වතුර වහින්න. ඒතකොට පොඩි වැස්සකට උනත් අසාමාන්‍ය මිනිස්සුන්ගේ ගෙවල් යට වෙනවා ජොන්සන් ඇමතුමා. ඒක තමයි මේ අග නගරයේ ඇත්ත කතාව. ඊළඟ එක තමයි මේකට අපේ හිටපු නගරාධිපතිතුමාත් හොඳට මේක දන්නවා. නගර සභාවේ බොහෝ සමහරු මේවට සම්බන්ධයි. හරි මේ මේවා කෝටි ප්‍රකෝටි ගණන් ගනුදෙනුත් එක්ක වෙන දේවල් බව එතුමත් පිළිගන්නවා. ඒ නිසා මම කියන්නේ මේ ප්‍රශ්නේ මේ කෝට්ටේට සීමා වෙච්ච ප්‍රශ්නයක් නෙමෙයි. කොළඹ දිස්ත්‍රික්කයේ බොහෝ තැන්වල මේක සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා අපිට මේ නිවාස ප්‍රශ්නේ එකපාරට විසඳන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. නමුත් අපේ ගොඩහේව ගරු ඇමතුමා එතුමාට මම විශ්වාස කරනවා හැකියාවක් තියෙයි කියලා. කොහොමද කියලා දැන් ණය ගන්නෙත් නැහැ කියලා ජනාධිපතිතුමා ඊය කියපු නිසා හරි ණය නොගෙන කොහොමද මේ ප්‍රශ්නේ විසඳන්නේ කියලා. ඉතින් මම එතුමාට යෝජනා කරන දේ තමයි මේ ප්‍රදේශයේ ඉතාමත්ම වටිනා මේ ඉඩම් තියෙනවා. නමුත් ඒ ඉඩම් මම දන්නවා මේ ඊයේ පෙරේදාත් HSBC එක එහා පැත්තේ ඉඩම මේ පාර්ලිමේන්තු පාරේ මට ආරංචි මේ කාටද කොමර්ෂල් ඩෙවලොප්මන්ට් එකකට දෙන්න සූදානම් වෙනවා කියලා. මම කියන්නේ එහෙම කරාට මම වැරදි කියන්නේ නැහැ. මම හරි එහෙම කරන එක වැරදි කියන්නේ නැහැ. හරි එහෙම කරන එක නෑ මට ආරංචි මේ ඊයේ පෙරේදා කරා කියලා. හරි ඒ කෙසේ වෙතත් අපි බලන්න ඕනේ ඒකෙන් අපේ අගනගරේ ජීවත් වෙන පුද්ගලයන්ටත් යම් කිසි සේවාවක් සිද්ධ වෙන ඕනේ. ඒකයි මම කියන්නේ. ඒක නිකන් අර අර මේ අපි දියල්ලකින් වතුර ගන්නවානේ. දියල්ලකින් වතුර අරන් මේ මේ ටර්බයින් එක දාලා ඒකෙන් ජල මේ විදුලිය උත්පාදනය කරනවා. විදුලිය උත්පාදනය කළා රැහැණ ගහලා විදුලිය ගෙනියන්නේ ටවුමට. අතන මේ 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 දියල්ල ගාවේ ඉන්න පොඩි ගෙදර මිනිස්සයාට ඉටිපන්දමෙන් නැත්තම් ලාම්පුවෙන් තමයි විදුලිය ලබා ගන්නෙ. ඒ වගේ වැඩක් මම මේ කියන්නේ. ඉතින් ඒ නිසා මේ 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 ඉඩම් ගන්නවා නම් ඒ ඉඩම් Honorable member please wind up. හරි right. ඒ ඉඩම් ඒ ප්‍රදේශවල ඉන්න පුද්ගලයන්ටත් ඒකෙන් ප්‍රතිලාභයක් ලැබෙන විදිහට මේ වැඩේ කරගෙන යන්න කියලා ඔබතුමාට මතක් කරමින් මට කාලය ලබා දීමට ස්තුතිවන්ත වෙමි. මගේ වචන ස්වල්ප අවසන් කරන බොහොම ස්තුතියි. Thank you.